මම ඉතාමත් සතුටු වෙනවා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 75 වන වජ්‍ර ජයන්තිය සමරුව පවත්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට මේ කාලය මේ යුගය නිදහස් අධ්‍යාපනයේ දීර්ඝකාලීන අත්දැකීම් සමග ජාතියක් විදිහට ප්‍රතිඵල ලබා ගන්නා යුගයක්. ගමේ පාසලත් නගරේ පාසලත් භෞතික සම්පත් සහ මානව සම්පත් තුළ ලබා දෙන සියලු දරුවන්ගේ අනාගතය සඳහා ගොඩනැගීමට අවශ්‍ය සම්පත්වල සමබරතාවයකින් සාධාරණත්වයකින් සාධාරණ ලෙස බෙදී යාමකින් අද නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත්ව ඉදිරියට යන කාලයක්. පසුගිය අවුරුදු 40ක 50ක කාලය ඒ නිදහස් අධ්‍යාපනයේ තුල ගොඩනැගුණු මේ රටේ උගතුන් බුද්ධිමතුන් රට වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කරලා තිබෙනා වගේම දරුවනේ ඔබේ අපේ මාතෘභූමියෙන් පිට ලෝකය ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා. ඒ නිසා අපේ වර්තමාන රජයේත් රාජ්‍ය ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම CWW කන්නංගර මහත්මයා මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ සිය වගකීම නිසි ලෙස ඉටු කරමින් ජාතියේ දරුවන් සඳහා ඔවුන්ගේ අනාගතය ගොඩනගන්නට සිය යුගයේ කාර්යභාරය ඉටු කළ ශ්‍රේෂ්ඨ මානවවාදියෙක්. අද මේ පාසලට පැමිණීමත් සමගම විවෘත කළේ මේ පාසල නිර්මාණය කළ නිර්මාතෘවරයාණන් වූ දායටි පැස්කෝල් මහත්මයාගේ පිළිරුවක්. එතුමාගේ ඥාතීන් මේ ස්ථානයේ සිටිනවා. දායටි පැස්කෝල් මහත්මයා මායිතා හොඳින් ඇසුරු කළ කෙනෙක්. ඔහු 77 පාර්ලිමේන්තුව ඉන්න කාලෙත් මම ඒ කාලේ තරුණෙක් විදියට ශ්‍රාවස්තියට පාර්ලිමේන්තුවට ආව ගිය කෙනෙක්. ඒ තුල මම ඒ කාලේ එතුමා දැන හඳුන ගත්තා. පසු කාලීනව ඉතා හොඳින් එතුමා සමග මගේ සම්බන්ධයක් තිබුණා. මගේ මතකයේ හැටියට දැන් අවුරුදු 3ක් විතර එතුමා අභාප්‍රාප්ත වෙලා ඒ අවස්ථාවෙත් මම එතුමාගේ අවමංගල කටයුතු වලටත් සහභාගී වුණා. මේ රටේ දේශපාලනයේ චරිතවත් ආදර්ශවත් නිහතමානී ඉතාමත්ම විශිෂ්ට ගණයේ මානව හිතවාදියෙක් සැබෑ ලෙස ජනතා සේවයට කැප වුණු. දරුවනේ ඔබේ පාසල පිළිබඳව 75 වසරක ගමන් මඟ පිළිබඳව ඔබ වගේම ඔබේ දෙමව්පියන් ආදිශ්‍යයින් ශිෂ්‍යාවන් හැම කෙනෙක්ම මා දන්නවා වඩාත් සතුටු වෙනවා. මේ පාසලෙන් බිහි වූ දරුවන් විවිධ ශේෂ්ත්‍රවල විශිෂ්ටයින් වී විවිධ ශේෂ්ත්‍ර ජය අරගෙන පාසලට 75 වසරක ඉතිහාසය තුළ ඒ ගෞරවය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපිට අදත් අපේ රජයේ වගකීම සහ යුතුකම ලෙස මේ පාසල වගේම සියලු පාසල් ශක්තිමත් කිරීම ගොඩනැගීමයි අපි කරන්නේ. අවශ්‍ය සම්පත් ලබා දීමයි කරන්නේ. ඒ ලබා දෙන සම්පත් තුළ හොඳින් විභාග සමත් වෙනා වගේම හොඳ ජීවිතයේ සමත් වීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගීම ඉතා අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා සෑම විටම පාසලේ විභාගයේ සමත් වීමට දක්ෂ වන උනන්දුව ඒ සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය වගේම ඉන් බාහිරව සමාජයේ ජයග්‍රහණය කරමින් ජීවිතයේ ජයග්‍රහණය කරන්න මේ දරුවන් සෑම විටම අදිෂ්ඨානශීලී වෙන්න ඕනේ. ඔබ දරුවනේ ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ දරු පිරිසක් විදියටයි මම දකින්නේ. මේ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරමින් මේ රටේ අද ඉන්න ලක්ෂ 40කට වැඩි දරු පිරිසක් සඳහා රජයක් විදියට රාජ්‍යයේ වගකීම ඉටු කරන විට ජනතාවගේ පැත්තෙන් ඒ සඳහා සිය
වගකීම් සහ යුතුකම් ඉටු කරන විට සැබෑ ලෙසම දරුවා සිය වගකීම යුතුකම සඳහා පෙළ ගැස්වීම හැඩ ගැස්වීම අපේ ආදරණීය විදුහල්පතිතුමාලා සහ ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ විශේෂ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊයේ පෙරේදා ඔබ මාධ්‍ය තුල දැකපු දේ අසපු දේ මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට එක්තරා ශෝකාන්තයක් විදිහටයි ඛේදවාචකයක් විදිහටයි මම දකින්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් ප්‍රධාන වශයෙන්ම නවක ශිෂ්‍යයින්ට පළවෙන වසරේ දෙන දඬුවම් වලදී නවක වදේදී මොනතරම් සිය මානුෂිකත්වය සිය ශිෂ්‍යභාවය තමාගේ සිත් තුළින් ඉවත් කරගෙන කටයුතු කර ඇති බවක්ද පෙනී යන්නේ කියන එක මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම දැක්කා. මම ඊයේ මහනුවර පොලිස් අධිකාරීතුමාට කතා කළා. මං ඇහුවා මේ සිද්ධියේ තත්ත්වය පිළිබඳව. ඔබ මාධ්‍ය තුල ඇසුවා දැකුවා වගේම මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා මාත් එක්ක කිව්වා කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ දරුවන් ශිෂ්‍යයින් පළවෙන වසරේ ශිෂ්‍යයින්ව තර්ජනය කළා බලහත්කාරයෙන් අය වදකාගාරයට ගෙනහිල්ලා මේ වදකාගාරය ශිෂ්‍යයින් විසින්ම කුලියට අරගෙන තිබෙන ගයක් ඒ දරුවන්ගේ සියලු දෙනාගේම ඇඳුම් ගලවලා නිර්වත් කරලා පොළවේ දිගා කරවලා පොළු වලින් ගහලා දෙන්න තියෙන වද ඔක්කොම දීලා තියෙනවා. මේ සුන්දර දරුවෝ උසස් පෙළ විභාගයේ තුල විශ්වවිද්‍යාලයට යන්න ඔබේ ප්‍රාර්ථනාව ඔබේ බලාපොරොත්තු ඔබ තරම් මොනලෙස් තරම් උසස් ලෙස ඔබ ඒ බලාපොරොත්තු තබා තිබෙනවාද? ඔබේ ජීවිතයේ සුන්දරත්වයේ සමග ඔබේ දෙමව්පියන්ට ඔබේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඔබේ රටට ඔබ සේවය කරන්න මොනතරම් අදිෂ්ඨානශීලී ලෙස ඔබ කටයුතු කරනවාද? උසස් පෙළ දරුවෙක් කියලා කියන්නේ අනෙක් දරුවෝ වගේම ඒ සුන්දරත්වය වගේම අනාගතය සඳහා අභියෝග ජයගන්න හැදුණු වැඩුණු ශක්තිමත් ආත්ම ශක්තියක් සහ ආත්ම ධෛර්යයක් ආත්ම අභිමානයක් තිබෙන විශිෂ්ට දරුවෙක්. මේ දරුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාම නවක වදේ තුල මේ කරන හිංසා පිළිබඳව අපේ පහුගිය අවුරුදු 40ක 50ක ඉතිහාසයේ බොහෝ කළු පැල්ලම් රාශියක් තිබෙනවා. සමහර දරුවෝ සියදි විනාශා ගත්තා. සමහර දරුවන් නවක වදේ නිසා මරණයට පත් වුණා. සමහර දරුවන්ගේ අතපය නැතුව ගියා. ඒ වගේම මේ අහිංසක දරුවන් බලාපොරොත්තු රාශියක් ඇතුව යන දෙමව්පියෝ බලාගෙන ඉන්නවා. බොහොම සැනසුම් සුසුම් සහිතව බලාපොරොත්තු සහිතව මගේ දරුවා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට යනවා. දැන් හොඳට නිදහසේ සතුටින් ඉගෙන ගන්නවා. ඔහුගේ අනාගතය සඳහා සූදානම් වෙනවා. ඊට අපි ධෛර්යය දෙන්න ඕනේ කියලා. නමුත් දෙමව්පියන් නොදන්නා දේ දරුවන් පිළිබඳව කොතරම් දේ සිදුවෙනවාද? ඒ ම්ලේච්ඡ ක්‍රියාව අපි රජයේ විදිහට පැහැදිලිවම අපේ කනගාටුව ප්‍රකාශ කරනා වගේම මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අපේ ආදරණීය දරුවන් ශිෂ්‍ය ප්‍රජාව ශිෂ්‍යයන්ගේ තිබෙන වගකීම සහ යුතුකම් ලිසි ලෙස ඉටු කරනු ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයට යන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන්න, උගතෙක් වෙන්න, බුද්ධිමතෙක් වෙන්න. නමුත් මෙවැනි හිරිහැර දරුවන්ට කරලා විශ්වවිද්‍යාලයේ තිබෙන ගෞරවය කෙලසා ගැනීම, නිදහස් අධ්‍යාපනයෙන් දෙන ඒ වරම් වරප්‍රසාද සමග නිදහස් අධ්‍යාපනයට අගෞරවයක් කිරීම මොනතරම් වැරදි ක්‍රියාවක්ද කියන එක අපි කල්පනා කරන්නට ඕනෑ. මම පොලිස් පිටුමෑ ඇතුළු සියලු දෙනාට උපදෙස් දුන්නා අපිට දැනගන්න තියෙන විදිහට තවත් සමහර විශ්වවිද්‍යාලවල එවැනි සිදුවෙමින් පැවතිලා බව පේනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඇතැම් ශිෂ්‍යයින්ගේ යහපත්ව ගුණවත්ව හැදෙන වැඩෙන ශිෂ්‍යයින්ට අමතරව ඒ යහපත් ගුණගරුක ශිෂ්‍යයින්ගේ අනාගතයට කරදර කරන අභියෝගයක් වන ඉතා සුළු පිරිසකගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයලා බලලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර ගන්න විශ්වවිද්‍යාල පාලකයන් සමග අවශ්‍ය සියලු කටයුතු කරන්නයි කියලා මම ඊයේත් උපදෙස් දුන්නා.
එනිසා අපි රජයේක වගකීම අපේ දරුවන් ආරක්ෂා කිරීම. පාසලට යන දරුවා වගේම විශ්වවිද්‍යාලයට යන දරුවා. ඒ වගේම සමාජය තුළ විශ්වවිද්‍යාලෙ ඉන්න පුළුවන්, ප්‍රාථමික විද්‍යාලයෙන් පුළුවන්, ද්විතීක නැත්නම් මේ සෑම ආයතනයකින්ම පිට වෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව, ජීවිතය පිළිබඳව රජයකට වගකීමක් තිබෙනවා. ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න අපි කිසිවිටකත් පසුබාන්නේ නැහැ. ම්ලේච්ඡත්වයට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. කැලෑන් නීතියක් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන්කමක් නැහැ. නීතිය, සාධාරණත්වය, විනය, හික්මීම, හැදිච්චකම තමා වඩා යහපත්ව දරුවෙක් ගොඩනැගීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විදිහට ශිෂ්‍යයින් හසුරන්නේ කවුද? ඒ පිටුපස සිටින්නේ කවුද? මේ විදිහට ගෙවල් කුලියට අරගෙන දරුවන්ට හිරිහර කරන්න සල්ලි දෙන්නේ කොහෙන්ද? මේ අරමුදල් කොහෙන්ද? මේ විදිහට මේ විනාශය දරුවන්ට කරන්නේ කවුද? ඒ වැරද්දට පෙළඹුණු දරුවන් පවා විනාශ කරන්න ඒ අය පසුපස සිට මෙවැනි දේවල් වලට මෙහෙයන්නේ කවුද කියන කාරණාව සොයලා බලලා ඒවට අවශ්‍ය පිළියම් යෙදීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දරුවනේ, අපි විභාගයේ හොඳට සහතික පාස් වෙනා වගේම, හොඳ විභාග සහතිකයක් ගන්නා වගේම ජීවිතයේ සමත් වීමේ හොඳ විනයක් ඇති දරුවෙක්, හොඳ පුරවැසියෙක් මේ රටට බිහි කරන්නට ඕනේ. තිබෙන තාක්ෂණික ලෝකයේ තුල, වාණිජ්‍ය සමාජයේ තුල බොහෝ අපිට නොගැලපෙන ඇතැම් විනාශකාරී විදේශීය සංස්කෘතීන් ගලා යෑම තුල අපි බොහෝ වෙලාවට යහපත් දෙයට වඩා අයහපත් දෙයට අපේ මනස යොමු කරන වෙලාවල් තිබෙනවා. නමුත් ඔබේ පින්වන්ත දෙමව්පියන්, ඔබේ පින්වන්ත ගුරු මෑණිවරුන් සහ පියවරුන් වගේ මේ ආදරණීය භාග්‍යවන්ත වූ පින්වත් මේ දරුවන්ගේ යහපත් වූ විශිෂ්ට අනාගතයක් ගොඩනැගීමටයි අපි සෑම විටම කැපවී සිටින්නේ. ඒ නිසා ඒ දරුවන්ගේ ආරක්ෂාව, අනාගතය, සුරක්ෂිතභාවය, පෝෂණය, ඒ සියල්ල තුළ ආත්ම ශක්තියෙන්, ආත්ම ධෛර්යයෙන්, අදිෂ්ඨානශීලීව ගොඩනැගුණු විශිෂ්ට පුරවැසියෙක්, විශිෂ්ට දරුවෙක් බිහි කරන්න මතුගම ආනන්ද ශාස්ත්‍රාලය වගේම මේ රටේ දහස් දහසකට වැඩි පාසල්, ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල, ඒ වගේම අනිකුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන සියලු ආයතන සමග අපි සියලු දෙනා එක්ව ඒ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරමුයි කියන ගෞරවණීය ආයාචනයයි මා කරන්නේ. ඒ නිසා අද මේ 75 වන වසර සමරන මේ අවස්ථාවේ දාටි පැස්කුල් මහතුමා සමරන වගේම සිහිපත් කරන වගේම 75 වසරක එදා මෙදා කාලය තුල මේ පාසලේ සේවය කළ සියලු විදුහල්පතිතුමාලා, ගුරු මෑණිවරුන්, පියවරුන්, ආදි ශිෂ්‍යාවන්, මේට සේවය කළ අනුග්‍රහය දක්වූ සෑම කෙනෙක්ම, ඉගෙනගත්ත සෑම කෙනෙක්ම අපි ගෞරවෙන් සිහිපත් කළ යුතුයි. අතීතයේ යහපත් පාඩම් සමග අනාගතයේ අභියෝග ජයගනිමින් විශිෂ්ට අනාගතයක් ගොඩනගන්න දරුවනේ ඔබ අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ සඳහා සෑම විටම ඔබට සෙවණ දෙමින්, ඔබට අතහිත දෙමින් අපි රජයක් විදියට කටයුතු කරන බව ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ සේවය කරන මා හිතවත් රාජසේනරත්න ඇමතිතුමා, මහින් සමරසිංහ ඇමතිතුමා, මේ විද්‍යාලයේ ආදිශ්‍යෙක් වූ පාලිත තෙවරක් පෙරුම මැතිතුමා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්දිස් සෝමවංශ මැතිතුමා, ඒ වගේම ජගත් විතාන පළාත් සභා මන්ත්‍රීතුමා ඇතුළු අනෙකුත් පළාත් සභා මැති ඇමතිවරුත්, මේ ආරාහිත අමුත්තන් පැමිණ සිටින ඔබ සියලු දෙනාට මේ පාසල ශක්තිමත් කරන්න, මේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය වශයෙන් වගේම අපේ රට වශයෙන් ඉතාමත් ප්‍රබුද්ධ ජාතියක් ගොඩනගන්න ඔබ සියලු දෙනාගේම කැපවීම මා ඉතා අගය කරමින්, අවසාන වශයෙන් විදුහල්පති තුමත්, ඒ වගේම අපේ දායටි පැස්කෝල් මහතුමාගේ ඥාතියත් මංගාවට ඇවිල්ලා ලිපියක් දුන්නා. විදුහල්පතිතුමා කාරණාවක් ඉදිරිපත් කෙරුවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරණ ගුණලැගිල්ල තිබෙන ඒ ඉඩම පවරා දෙන්නේ කියලා. මං දැන් අමිතුමාලත් එක්ක මෙතෙන්දී සාකච්ඡා කළා ඒ අවශ්‍ය වැඩපිළිවෙල ගන්න කියලා. මට දුන්න ලිපියෙත් මම සටහන් කළා සොදිස කටුක අමිතුමාට මේ ඉඩම මේ පාසලට බාර දීමට කටයුතු කරන්නයි කියලා හිතා. ඒ වගේම ශ්‍රවණාගාරයක් ඉල්ලුවා. ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සහ ඇස්සමේන්තු සකස් කරන්න මම ඒ සම්බන්ධයෙන්ුත් අධ්‍යාපන ලේකම්තුමාට දැන් මෙතන සටහනක් දැම්මා මේ කාරණාව ඉටු කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන් මේ ගැන උනන්දු වෙලා ඇස්සමේන්තු සහ සැලසුම් හදලා අපිට එවන්න. මම ඒ පිළිබඳව
මේ ජාතික පාසලක් නිසා අකිල විරාජ් අධ්‍යාපන ඇමතිතුමාටත් ලේකම් සුනිල් හිටියාරච්චි මහත්මයාටත් උපදෙස් දීලා අපිට එක වසරක බැරි නම් වසර දෙකක් තුල පියවරෙන් පියවර දෙකකට ඒ ගුණනැගිල්ල ලබා දීම සඳහා මම එයවට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට සුභපතමින් ආශිර්වාද කරමින් මගේ වචන සංවාදය අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.